යිබවන් සුබ අධහනනා කොබේක්විසිටින ස්වාදින් රූ පහනේ දෙවා ප්‍රවතිමේකාශයයක් සමකෙන් ප්‍රතිමයෙන් ප්‍රවෘති සිරස්ථල. දෙවන වරටත් වත් වූ තියමන්තිය සිල් කරයි. පරිස්සන හානිිය අවමකිරීමටත් පියවර. ජාතික ආරක්ෂාවට වඩා සංහිදියාවට තැනතීම වරදක් බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිරකායි. සෙම්රෝග ලක්ෂණ කරෝණාවට සමානයි වැසත් සමඟ දැඩිව සැලකිලිමත් වන්නැයි සෞ්ගෙන් අවවාද. වැස තවදුරටත් පිළිමීටර සය එක්ම විය හැකි බවට කාලකුණෙන් අනතුරඇඟවී. දොව පුරා පුරෝණා මරණ ලක්ෂ නමය ඉක්මවයි. පතමේනවධහනයෝ දේශය ප්‍රවෘති බෙත. ශවලකා මොහදසිමවේදී අන්ත්, M ඩமண் ොතල් නකාේ නැමත වරක් ඇතෝගින් සම්පෝයම පාල්ලේ රීමට හැකයාාව ලැබේ තිබෙනවා මෙවැනි විට නௌකාෙන් ගිනිතල් නිකුත්වීමකෝ දුම් පිටවීමක් දැකගනීමට නොමැති පබදනකමුතාව නිකුත් කලනේ දිනෙහි දැක්වනවා. ට යාාත්‍රාවක්යොදාගනමින් නෞකාාව ගැමරු மூந்தවෙත ඇදගනියාම ැසිද වනවා. මහදේ පවතින දැඩි රලු සභාව සහ සුලන්තත්තේ හමුවේ මෙහුම්ක්‍රයක්මකයි. ෞකාවිට ිලමීට්‍රියයක්ක් පමණ දුරක්තක් වා ප්‍රදේශී වෙහිදී තිබපු ඩීසල් ඉදන පැල්ලමක් නිීක්ෂණ කරීමට ලැබුණු පපද නවිකමුදාවසඳ හන්කලා.ආදාල්ලක් නිවදායිමන් නවකා මේවුණනකත ගොඩමීම නාගසතුන් හැදිත්්‍ර එකක් ඇතරගෙන ගොස්බෙනවා මේ වනවිට නෞකාවාසලත් සුළු දීසල් පැල්ලමක් නිදේක්ෂණයන ැවින් ඒ සඳහාද අවශ්‍යසායන් රවීමට කටු කරගනාව ඉතහමතර විකමුක් කිමුදුන් කණඩෑමක් තෙල්කන්දු සිදදු නස්ථාන පරික්ෂකීමට සූදා නම්බේෙන. දිය වෙලාක්ෂික දෙපාර්තිමේ ෝටයත් ගොුණ්‍යානයක් යුදාගනමින් ඉදන්නන පැල්ලම තිබූ ප්‍රදශයට රසායියනක ද්‍රවයක් කිීමට කටයතු කරති වෙනවා එමගින් සාගර පරිසරයට වියහැකි බලපෑම අවම කර ැනීමට කටයතු කෙරුණ. ජාතික ජල සම්පත් පර්ේෂණ හා සංවර්ධන නයෝජිත ආයතනයට අයත් සමුත්‍රිය පර්ේෂණනවකාවද එම ප්‍රදේශී වෙත ළඟ ව, වැඩිදුර පරීක්ෂණ සිතු කරනවා. නවිකමුදාපති, වයි අත්මිරල් නිශාන්ත උළුගේ තැන්න්න මහතාගේ උපදෙස් පද ආපදා කළමනකරේ පිබඳ විශකඥ පූර්වලත් ශ්‍රී ලංකා නවිකමුදාවේ ක්ඩායමක් අද එම මුූදු ප්‍රදේශවතයාමට නවිිතයි. ආපදාාතත්වය සම්පූර්ණයෙන්ම පාලනයවීමෙන් පසු එම කණ්ඩායම, නවකාවට ඇතුළුවී එහි ත්වේ නිීක්ෂණය කරීමට කටයතුරනු ඇති. පවතින වැසි සහිත කාලගුණන තත්වේ අධ්‍ය නේද තවදුටත් පවතන ඇති බව, කාලකුණු වි්‍යා දෙපර්ථමේතුම පවසනවා. tem न ਤ Cමण த වැசி ඇතිவி हैැ किමවi එම departर्थமතුव සhanन කले. ඒ දින රාට්‍රිකායේ දධම වර්ශාපතනය වැඩීමක් අපි අපේක්ෂ කර තත්වය අදදිනය තුළත් පවතින බවතම අපට කියන්න තියන්නේ. කෙසේ නමුත් ත්වය බොහෝවිට බලපාන්නේ දිවන්නේ නිතිදික් කොටසේ. වස්නාාහිර සබරගමු දකුණ මධ්‍යම සහ වයිබෝගේ පලාත්වල ඕනෑම අවස්ථාව වැසිහෝ ගිගුණු සහිත වැසිතත්ය නිර්මාණයට හැකඇවත්ති න. මට අමතරව අහස බලාකුලින් බරව තියන්න පුළුවන්. මේ පලාත්වල සමහර දිස්ට්‍රික්කෝල්ට මිලිමිට සයඉක්මන වර්ශෂාපතනත් අපේක්ෂා කරන අපි. ේයේ සෙසු පලාාත්්‍යගත්තවොත් විශේෂයෙන් ව සහ අම්පාර සහ මඩ කලපු වගේ දිස්ත්‍රික්ෝල සන්ධියකාලේ තැනින් තැන වැසිහෝ ිගුණන් සහිත වැස්තවයන් නිර්මාාණයෙන් හැකාවව තිෙනවා. දිවන්න හරහතියන සුලන්තත්ය ත්තම විශේෂයෙන්ම උතුර උතුරු මැද වයඹ තරිකුණාමලය අම්බන්තට මහනුවර සහනුවරලිය වගේ දිස්ට්‍රික් හරහතියන සුළන්ගේ වේගේ ප කිලමට හතිය පනාදක්වා ඉහලෑම තයන් තියෙන. නිතිදිකොටසේ යෙන වැසිත් එක්ක ඇතිවන තාවකාලක තදසුම් සහස්ථාව ප කිිමිට හැත්තෑවසුදක්යි ෑේ තත්වයන් තියෙනවා මේ සුලන් හේතුකට ගෙන ඒ අව තින පපදේ සොල ගස් කොළංල අතු කඩාවැටින් හල් ගැලවීයාම්ගේ සිද්ධීින් ඇතිවන්ට හැකයාව තියෙනවා ට අමතරව අකුණු අනතුරුත් ඇතිවීම තත්වයන් තියෙන පුළුවන් ඇ මේ පිළිබඳ ජනතාව අවධානයයොම කරන්න කියන එක තමා පි මතක් කරන්න ඉට අමතරව අපේ දීවර පජාව වෙනුවෙන් අපට පැහදිල කියඩ එවා දිවෙයිනේ බස්්නාහිර නිතිදි ීයට ඔබ ෙන්තියන ගැමරු සහ ොගමර මුත් ීව ින්කඩ වැසි ෝග කරුණන් සහිත වැසිත්‍යන් නිර්මාණය වෙන. සගේ වේගේ ඩි වෙලබ ීරගත්වොත් විශේෂෙන්ම පුත්තලේ ද මන්න රමහරහා ංකාසන්තුරේ දක්වා තින වෙලබ ීරත්. තරසිට ොතුවිල් දක්වා තියන වෙල්ලබ ීේට ඔබෙන් තිය, ගැමරු සහ නගමු මුහත්තයේවල ුළං වගේ 5 හැට හත්ෑව දක්වා කිය ෑමිතත්්‍යය. තිෙනවා එම හතු සීම රලුවීමේ හැකාවත්. තිෙන්න්න පුළුව. තතු මේ තත්වය හෙට දින වෙනොට ප්‍රමාණත්මක. මේ තියන වර්ශාපතනයේ ප්‍රමාණත්මක නිර්තිදිකොට සේ ර්ශාතනය අඩුවීමමත් තියෙනවා මේ තුළ පැහැදිලව කියන්න තියන්නේ මේ වර්ෂාව නෑ කියනගනෙවෙේ. ප්‍රමාණාත්මක ක්‍රමයෙන් අඩුවීමත්තියවා හැබැ හෙටින් පස්සේ බොහෝ අඩුවීමත්තමා පියපේක්ෂ කර. කොළම නගරයට ඇදහැලන අධික වර්ෂාව හේතුවෙන් මාර්ග සහ පද්දිම් රැසක් ගලෙන්න්නට පවතිනවා. හතුවෙන් ගමනා ගමනයට බාධාමතු ඉතිෙනවා. සි සහිත කාල්ගුණ තත්වත් සමග හලාවත් කොළම ප්‍රධාන මාගේ මධම් ප්‍රදේයේදී විාල මාර් ගසක් මාර්ගයට කඩා වැටීම හෙතුවන් ගන ගන කටයුතුවලට බාධ හිල්ල වුණ. මධදම් පෙ පොලීසි රතවහන අංශිෂ තහ ප්‍රදේශවාසයෙන් එක් දැනි ප ශ්‍රමයක් දැනමින් අන්තුරුවයි එම ග ඉත් කෙරුණේ. මේ හතුවන් පෑය හා මාරකට ආ අසන්න කාලයක් එම මාර්ගගේ ගමනා ගමන කටයුතු එඇන හිටිය. කා ්‍රහ මෞසක ජලාශ ජය පිට අස වීතිබෙනවා.

තමන් ජාතික බද්ධ ප්‍රධානයා ලෙස කටයුතු කළ කාලේදී ජාතික ආරක්ෂාව නොව සංහිතාවට ප්‍රමුගතාවේ ලබදීම වරතයක් බව හිට පූජාති බද්ධිප්‍රධනී සිර මෙන්ඩස් මහතා පිළි ගතා.ඒපස්කු ප්‍රහරය පිළි බන්ධ විමර්ශනය කරන චනාධිපති කමිස මහම්වේ. සිර මෙන්ඩස් මහතා තෞදුරටත් සාක්ෂිදමින් ප්‍රකාශ කළේ වසර තිස් අටික පොලස්සේවෙන් නිමකට තමන් දෙදහස් එකුලා අවසරේදී විශ්‍රාමගේ බයි. එහෙත් දෙදහස් පහලවසරේද ලැුණු ඉල්ලි මත මන් ජාති බුද්ධී ප්‍රධාන නතුර භරගත්පව හ පවසවා. එහිදී රජේ අතේක සස්ලිත්‍ර ජනවල්වරී විමසා සිටේ ජාතික බුද්ධී ප්‍රධානී තනතුර ාරගන්නාවිට එහි වගකීම වටහගෙන සිටිය දෙන්නයි. රාච්‍ය ුද්ධි සේපය යුදහමුදා බුද්ධි අංශ ත්‍රස්ථ විමර්ශණ කොට්ටාශය අපාධ පරීක්ෂණ දෙපාර්තමින්තුවැනි පර්ශ්ුව අතර සම්බන්ධී කරණය තම කාරය ලෙස වටහගත් බව සාක්ෂිකරු පැවසවා ජතික බුද්ධි ප්‍රධාී කාරෑල තුළ බද්ධිතොරතුරු කබඩා කරන ආකාය පිළිබඳ දැනමක් පවැතිදයන්න පිළබඳ නැගූ ප්‍රශ්යට පිළිතුරදු මඩස් මතා සහන් කළේ එමකාරල්ලේ වැඩකටයතු අධීක්ෂණයට ජේස්ත නිලධාරින් කීපදිනිකු සිටි පවින් තමන්ට ඒ පිළිබඳ අවබෝධයක් නොතිපුූ බවයි විදේශ රටවල් සමග අත්සන් කරන ක්ෂික අවපෝොතතා ිවිසම් පිබඳස්යා බලා ආරක්ෂි කලේ කම්මරයාට වර්තා සපීමේ කාරේද තමන්ට පවරාතිබූ බව ක්ෂිකරු පවසවා. එයාමතර කාරැක්කෝද සීමිත පහසුකම් යටතේ එවන් නිසිලෙස ඉටකිරීමට උත්සාගත් පවයි සාක්ෂිකරුසහන් කළේ ජාතික ආරක්ෂක කවන්සලේ පිළිබඳ අදහස්තක්වින් ඕ පැවසේ. නිදහස්ද අටවසරේ ඔක්තුම්වර්මාසේ දින පනස්තකේ අන්ුවෙන් පසු. එවකට අකමති රනිල් වික්‍රමසිංම හතා ජාතික ආරක්ෂක කවුන්සලේට සහභාගන්න හූපවයි. එවකට ආරක්ෂ කලේකම් කපිල හඳවිතාරන මහතා තමන් අමතා ජනාධපති කිව්වා පොලිස්පතිට කියන්න ආරක්ෂික කවන්සිලේට එන්න එපා කියලයි පැවසූ පවද තමන් පොලිස්පතිවරයාට ඒ දනන්දීමට අකමැති වූපවයි සිරමෙන්ඩිස් මහතා වෞදුරටත් පැසුවේ ොදු බලසේ න සංවිධානයේ මහලේ කම් පූච්ච කළ ගොඩත්තේ ජනසාරහිමියන්ගේෙන් සාක්ෂි විසීමට අතලව. හරස් ප්‍රශ්න විමසීම සඳහා මුස්ලිින් සංවිධාන සහ පාර්ශව දහයක් ජනපති කොමිසමෙන් ඉල්ලිම් කරති වනා. ඊට කොමිසම අවස්ථාවල් ලපාතුන්නා. අනතුරව ශ්‍රීලංකා මුස්ලිම් කොංගෙස යික රව් කිම් මතා දෙවනදිනටත් සාක්ෂී ලපාදීමට ඒ කොමිසමට පමණියා. එහිදී අගරද ගරුහිමපාන් වෙනුවෙන් පිෙනි සිත්්න ජනාතිපතින්නේ ති්ඥ, ශමිල් පෙරිර මහතා විමසා සිටේ සහරන් අතවාදේ දේශන සිදුකරන්නේ යයි පළමුුවට ැනගත්තේ කවදාදයන්නයි. පසුගේ වසේ පෙබරවාරි මාසේදිනික වනනිල් වික්‍රමසිංහ මතාගේ පිරිඳවන, මෛත්‍රේ වික්‍රමසිංහ මහත්මිය අන්තර්ජාලය හෝමාර වූ සහරන්ගේ දේශනයක් තමන් වෙත ඒවා ඒ විවච්චනය කරමින් පපිබඳ ස්වා බැන ලෙස දනුන්දුන් බව රව්ාකින් මහතා පැවසූපා. වර්ෂාවත් සමග සෙම්රෝග බහුලවන බවදන් කොරන හි රෝග ලක්ෂණ සෙම්ප්‍රතික්ශාවට බෙහෙබීන් සමාහධමෙන් එපිළිබඳද දැඩිව සැලලිමත් වයුතු බවදන් සෞඛ්‍යංශ අවධාරණය කරනවා. මෙයක්තර ඊඒ තිනේ රෝගීන් දා හත්තෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අපිට රෝගින් ද හදනෙක්වාර්තවන ඒ නවදනෙක්ම කන්දකාඩු නිරෝධයන මධ්‍යස්ථානයේ සිටි නිවාසකින් ඒ කන්දකට පුනකුත්තාපට මධ්‍යස්ථානය අපි හඳනාගත්ත පොකුරේ අවසන් අධරේ සිටිනය ඔන්ව සිවනවතාවටත් පේසිය පරික්ෂණ කරනකොට තමයි මේ තත්වය අනාවරණය වනේ ඒවගේම තමා මේ තියන්නේ වැසිකාලගුණයක්ඒ වැසිකාලගුණත් සමගම සෙම්ප්‍රතිශයයා රෝග වැඩිවෙන්න පුළුවන් සෙම්ප්‍රතිශයා රෝගය වගේ රෝගලක්ෂ තම කොවිදධහන රෝගයට තියෙන්නේ ද යම්කි වික කොවිදධාන රෝග ටියොත් කෙනෙක්. සෙම් ප්‍රේශයාව කියල සමහරවිට ගන්න නොගෙන සිටීමට ඉඩ තියෙනවා. ඒ නිසා මේවස්ථවිද තාමත්ම වැදගත්තයනොය. පසල් ශිෂ්‍යයාගේ සිට වැඩිහිටිය දක් සියලුම දෙන. සෞඛ්‍ය ආක්ෂත කටයුතු දිගින්දිකටම අනුගමන කිරීම ඉතාමත්ම වැදගත්වෙනවා. මෙරටින් හඳුනාගත් කොරණා ආසාධතීන් තුන්දහස් එකසී හතලස් දෙනකින් දෙදහස්නම් සීති ස් පස්ථෙක ස වෙලා පාසිටිනවා. ෛ්‍ය අධීක්ෂණ අයටතේ සැක සහිතුරෝගෙන් තිස්හදධනෙකු සිටින අතර, මෙවැනිට රෝහල්ගතව සිටින්නේ කොරුණා රෝකින් එකසි අනුත්තුන් දෙනෙකු පමණයි. මෙ අතර කොරුණා වසංගතයත් සම්ග වසා ධමාති වූ පාසල් ආපනශාලා හා, ලබන දාහතරන දා සිටි විවෘත්ධ කිරීමට සෞඛමාතංශයේ අවසර ලපාතුන්නා රෝග වැලැපීමේ සහ නිවාරණ ක්‍රම පිළිපදමින් ආපන ශාලා පවත්වාගෙනලෙ සයි උපදස්ලපති ඇත්ේ. ෙටි විවක කාලේ තුළ ආපන ශාලාපත සිසුන් විශා වශයෙන් පැමිණීමම වැැත්වීම සඳහා අවශ්‍ය පියවරගතයතුයි. උදසන කාලීදී පන්තිවලින් ඇනුම් ලබා කනමින් ඒවා පොහරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමම් හෝ වැනි වෙනත් වැඩපිළිවෙලක් මගින් සිසුන් එක්කොක්වීමම වැලත්වීතු බවටයි අවධාමය කරත්තේ. මෙ අතර COVID-19 වසර හිවලෝක කතා බාඩලක්වමින් පැවති එන්නත් අතර, ඉදිරි පෙේසිට ඔක්සඩ විශවවිද්‍යල මලිත් වෙනිිපද ව, ඇස් ප්‍රා සෙනෙකායිනතේ අද ැලම් අත්තිිට වීමට තිීරණය කර තිබෙනවා. ලෝපර, කොවිද මර්න සංख්‍යාව, අදදිනයේදී ලක්ෂ නවේ ඉක්මවාගේ පවත විදෙස් මාධ්‍ය වාර්තා කලා. विविद्याle අ mi 9मि, Paractiona 1, Rogaීම තු , Roීම තු द portnicV , ධ निপা प ති वि. ො- හබ නව කරන වයිරසේ බ ට ලෝ ර කකට හත් හත් ලක්ෂ තිස්තුන්දහස අටස දහනවන කට අසාදධන ීති වෙනවා සුව ලබා තිරෝ සංකයාව එකෝට අනුවට ලක්ෂ සි හදහ හසසියා සුනාවයක් වෛරසේ ආසාධනවීම මරන නවලක්ෂ එක්දහස අටසේ තිස්හයක් පර්ත ාවනවා රටව හසවන් පාන ප්‍රදේශදසිය දහත්තුනක වෛරසේ ්‍යයක්ක්තිව ඇති බයි ලෝකසවක් කෙ සන්න ධානය පවසන්නේ. සියක්තුරද ර්තාාවූ වැඩිම කොරනාාමරණංඛාව ඉන්දියාවෙන් වාර්තාාවූ අතර ගිවිගේ දින කියහිපේතුළ අකන්ඩව එරට කොුණනා මරණ සංඛ්‍යාව දහස ඉක්නවාගේ බව විදස්මමාධ්‍යවාර්තා කළා. ඒදිනයේදී එරට දෛනක ආසදිතගේ හැත්තෑ පදෙ මවික්වාගේ අතර ඒ මෙමසතියේ අඩුම රෝගනි සංඛ්‍යාවීමද විශෂත්වයක්. මෙ අතර ඉන්දාවේ වැඩිම සංචාරක ආකර්ශණඉදිනාගත් චමහල වසාදමා මාස හයකටසුව නැවත ඒවිෘත්තිකිරීමට තිරණය කරතිෙනවා. ති හ മරි ාව ോග හසේ ගේ අතර ාව ව සස් ග ස හැ ක් හ හ තිසක්. තාන ර ්‍යපති පාන කිීම සංජම වශයෙන් ක්ස්වීමට නිති නුළල අවසරධී තිපුත්ගලන්ගේ සංख්‍යාව, තියේ සිට හයිදක් වාඩடு කිරීම ස හාහ එයට අග්‍රමාතය ොරිස් න්ස නවක්‍රයාමාර්ග ප්‍රකාශයට පත් කරති වෙනවා. කැனடாාව රටපුරා පසල් වෘறு කරීම සමඟ එනට ෛර යාසද නිවුවගේ සං්‍යාව, හ ගො ඇතිබව ර්තාාවනවා ැனඩාවේ COVID-19 යාසදිතන්ගේ සං්‍යාව, ලක්ෂතිස් පන්දහසෙක් වා අතරයටතු ඇතිමරණ සං්‍යාව, නවදහස් දෙයතුනක් බවයිවාර්තාාවන්නේ. බස්සාහිර පලාතයේ බස්නයහතුම් පළ දුම්්‍රස්ථාන පොදු වැසිකිලේ සුසාන භූමි සහ පාලුස්ථානවල මද්‍රාවේ සසාහ නීතිවරෝධී මත් පැන් ජාවරම් ඉලක කරගනිමිසදු කළ මෙහොමකද සැකරුවන් පන්සිය හතලි සදධනකෝ අතරංගඩගෙන තිබෙනවා අතරගොට දගල නතරින් දෙ හැ පස්තෙකු හෙරයින් මත්‍රව භාවිත කරමින් සිට් අවස්ථාවේද අතරංගුට පත් වූ බවයි පොලිසි සහන් කළේ ඔවුන් සතතික තිබ හෙරයින් ග්‍රෑම් අසුනම ැයි මිලික්‍රෑම් අටසය අනූපාක් පොලිස් ාරයට ගෙනති වෙනවා. නැති මත්‍රව ාවිතක කල දගලින් එක සති සහහිධනක වෙන්ම මවා නැති මත්‍රවය භාවිතක කළ පුද්ගලින් හතනෙකද පොලසි අතරන් ගොට ගැතිබෙනවාා. අන්වාපර කොට ශ පරා විර්ශෂ කාරයන් සේසිදුකළ වැටලීමකද ්‍යාච රන් කාසි අසු පහක් විකිනීම උත්සාහක පුදගලෙක අතර ගො ගෙතිබෙනප. මහ සෑයසලදීමෙන් පුද්ලයා අතනම් ගටකත් පවයින්රාධපුර පොලිසි සඳහන් කළේ නඩු දෙකට අදාලව අන්රාධපුර මහිස්්‍රත් ධිරණය හමුවේ පෙනී නොසිට මගැරීමමනිසා වරෙන්තු ලැබ වෙෙක්තවෙනවා. ඊයම් උනුකර අච්චෝක බාසකසා රන් පැහැගැන්වූ කාසිතොගයක් නිධනයකින් ලැබුණු රන් කාසි වසඳන් කරමින් මෙලෙස අලවිකිරීමට උත්සාකරතිබුණා. ස්කෝප ෝග වෑන්රත්යකින් පැමිණ කිරි එල දෙෙනෙකු සොරකම් කර, ගාතනයක කර මස්කඩේකට විකු බව කියන්න පුදගලින් දෙදෙනෙකු සහ මස්කඩ හිමයා වේරකටිය පොලිසිය අතරංගොටගෙන තිබෙනවා. සැකරවන් සමග ජීව අත් ොම්මයක් හෙෝයින්ග්‍රෑම් එකයි මිග්‍රම් හසික්ත පොලස්පාර්ට කරුණා. එල දෙන පටවාගෙනගේ බව කියන වෑන්රතය වේරකටියය යක්කස්මුල්ලපදේශයේ සංඟවාතිපීදී සොයාගරුණා. පාසල් දරුවන්ට හා උපකාර කපත සිසුන්ට මත්කු අලල් කළ පුද්ගලෙකු ගලෙන් පිඳනු වැව පොලසිය අතරංගොටගත්තා. ත්කඩු පැට හැත්තෑයක්ක්දඒහිද පොලි බාරහිටිකත්ොවයි පවාර්තාකරුවන් සඳහන් කළේ. පොලිස් උපායිදවතයකු යොදාගනිමින් වැටලීම සිදුකිරුණා. මෙම පුදගලයා උතුරු මැද පලාතරම කුඩු අලිවිකරීම සිදුකරඇති බව පරීක්ෂණ වලදී හෙිවී තිබෙනවා. බන්ධනාකාර ඥියමකවරියකට අයත් යතුරු පැදියකින් බන්ධනාකාර සිරකරුවට හෙරයින් අලිවිකරන ජවාරමක් වැටලීමට මාතර කොට්ටාශ දෂණ මර්ධන එකේ පොලිස් නිලතාරන් සමත් වනා. මාතර මහදිකරනයට රැගෙනන බන්ඳනාගරගත සෙරකරුවට මෙහිදී හෙරයින් අලිවිකරඇති බව හෙිවුණේ. මහධදිකරනේ ඉදිරිපට සකට යුතු පුදගලින් දෙදෙනෙකු පරීක්ෂකරීමේදී සිරකරුවන්ට ලබාදීමට රැගෙන විත්තිබූ හෙරයින් මිග්‍රෑම් දෙදහස් දෙසී හතලිස් පහක් ඔවුන් සන්ථක තිබී හමුවනා. එම සැකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනවරණය වූයේ ජාවාරම මෙහෙ වූ ප්‍රධානසකකරු. බන්ධනාකාර ඥාමකවරියකට ඇති යතුරුපදයක් භාවිත කරමින් ජාවාරමය නිර්තවී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් පොලිසිය වැනිිදුර පරීක්ෂණ පවත්වනවා. කළුතර බන්ඳනාකාරේ සිට දුරකතන මාර්ගෙන් මෙෙවූ මහපරිමාන හෙරෝයින් ජාවාරම්කට සම්බන්ධ පුද්ගලින් දෙෙනෙකු පොලි අතරං ගුට පත් තිබෙනවා ඔවුන් සන්තික තිබ ෙෝයින්ග්‍රෑම් තුනයි මිකෑම් හයිසික් අතර ගුටකත් පවයි පොලිසිය සඳහන් කළේ සැකුවන් මොරටුව අධිකරණයට ඉදිරිපත්කරීමට නමිතයි. යුදාමුදේ උසස් නෙලතාරිකුගේ රේදුරකු වශයෙන් කටයතු කරමින් කේරල්ල ගංචා අලිවි කළ යුදාමුදා රේදුරකු අතරං ගොඩ පත්වතිබෙනවා. මතුගම වැලි පැන්න මීගම වන්සදදී පොලිසි සිුකළ වැටලිකදී ඔහු අතරං ගොට පත් වනා. හමුදා සෙබලා ගන් ගත් යතුරුපදය නවත පරික්ෂා කරීමේතයේ යුදාමුදා හැඳුපත පෙන්වා පලායාමතට උත්සාදර ඇතිබවයි අපවාර්තාකරුවන් සඳහන් කළේ දුරටත් පරික්ෂ කිරීමදී කියෙරලකංචා ග්‍රම් සියක් සංඟවා කෙනෙ සිට බට හෙලවුුණා. යුද හමුදාවෙන් පලාගේ සෙබෙලක හෙරයින්ග්‍රම් පහක් සමක වැලි පැන්න ලෙවන්තු ප්‍රදේශේදී අතරන් ගොටික නතිබෙනවා පොලිස් විශේෂ්කර බලකයි සිදු කළ මෙහෙමකද එම පුද්ලි අතරන් ගොටර එල්පිට කොටාශ පරද විර්ශණන අංශේසිදු කළ වැටලීමකද හෙෝයින්ග්‍රෑම් පහ මිග්‍රම්සික් සමඟ සකරුවෙකු අතරන් ගොටි නතිබෙනවා ඔහගේ ිරිඳකී නිවසේතිප, හෙරෝයින් ජාවරම් මගින් උපයාගත් බවට සැක කරන රුපියල් ලක්ෂ වෙස්සක මුදලක්ත ස්වායාගැනීමට පොලී සමතුනා. කොරෝා වසංගතෙන් වන්නේයට පත්වන පුද්ගලින් ආදාහනය කළයුතු බවදන්වෙන්, සෞඛ්‍ය අමාත්‍යශයේ නිකුත් කර තිබන ගැසත් නිවිතරය. බල රහිතක නයෝගයක් නිකුත්ගන ලෙස ඉල්ලා ගොු රඇති මූි යිති වස්ගම්පෙක්ව සලකාබැලිීම නොයකර මස විසි හය වඳා දක්වා කල්තබීමට ශ්‍රේෂ්ඨාධිකන්ඩය නියම කලාා. සමස්තලං මහජන ක්‍රස නාක හිටපු අතේ ්‍ර ් හතාඇතු එම පක් කාර දනකු හ ලම් ාකන් පරිසක් ූලක යිතිවා සිකම් පෙ සම් රිපත් තිබුණ. එම ෙ ර නි ස දි යේ ද ැන බ ප ර න නතුර න ට ෙන ලට ාජන ව ඇති අ හ නම් ක ෙ රීම ිු. මාතලේ ඕවිලිකන්ද ඇතිපොළකන්ධ ප්‍රදේශේ පැළසිටවෙීම වැඩ සටහනක් පැවතුනා. ්‍රri ලlanka प्रतिෝපණ සමාජයි මෙම පැළසිටුවීම වැඩසටහන සංවිධන කළේ ඇති පොළkanந்த ප්‍රදේශයේ ජනතාවද වැඩසටන සඳහාදායිखත්වය ලබාදුන්න ඇතිපොළkanந்த ප්‍රදේශයේ ජ மூූලාස්ත්‍ර ආරක්ෂකරගැනීම අරමුණින් වන වාව ව්‍යපත කිීමයි පළසිටුවීම සිදුකෙරුණ. ්‍රීලංකාවිට ආවේනික සහ ඒදේशක ශක පන්සයක් පමණ සිටුවීම මෙහිදී සිදුකරුණ. අපි ශ්‍රී ලංකා ප්‍රතිරෝපන මාජ විදියට දෙදස් පහළවිඳලා ශ්‍රී ලංකාව විධ ප්‍රදේශවලස්ථාන එකසිය විසකට වැඩියෙන් පළ දැන් අසූ පන්දහට ට්ට හිටවලතින අප අවශ්‍යතාව වන්නේ පැළ අසූහත්‍රදාහ කෞුද්දකින් හිටවන්න නමුදැමේ අවරුදු පහගග හිල්ලා අප ඒ තැට ආවා අපි දන්න තරමින් අපි තමයි මේ විදිහට ශ්‍රීලංකාවේ ආවේ නික සහ ඒකදේශීය පැළවර්ග පනහකට වැඩිය අපි ඒ ප්‍රදේශයට අවශ්‍ය විදිහට හිටවනවා. ඒ සමගින් අධ නීමර දිවාප ප්‍රවෘතිී මට පත්වනවා ඔබට සු දාවසක්.